මුලින්ම අපි මේ වගේ ගැටලුවකට HTML කෝඩ් ලියන්න කලින් බලන්න මේකේ තියෙන මාතෘකා. මේකේ තියෙන පුතේ මාතෘකා දෙකක්. OLICT කියන මාතෘකාවයි edulanka.lk කියන එකයි. සාමාන්‍ය අකුරු වලට වඩා විශාලව මාතෘකා දෙකයි තියෙන්නේ. මාතෘකා ලියන්න හෙඩින් ටැග්ස් තියෙනවා හයක්. ඒකේ H4 කියන එක තමයි සාමාන්‍ය අකුරු වලට සමාන. සාමාන්‍ය අකුරු වලට වඩා විශාල හෙඩින්ග්ස් දාන්න පුළුවන් අපිට කීයද? 3යි. H1, H2, H3. මේ තුන සාමාන්‍ය අකුරු වලට වඩා විශාලයි. ඊට වඩා වැඩි එකක් තිබුණොත් අපිට ෆොන්ට් එකකින් හදන්න වෙනවා. එහෙම නැත්නම් CSS කියලා තියෙනවා, Cascade Style Sheets. මම ඊළඟ වීඩියෝ එකදී CSS ගැන කියලා දෙන්නම්. මාතෘකා දෙකක් තියෙනකොට එකක් අපි දාමු H1, අනික H2. එහෙම නැත්නම් පළවෙනි මාතෘකාව H2, දෙවෙනි මාතෘකාව H3. අපි පළවෙනි එකට H1 දාමු දෙවෙනි එකට H2 දාමු ඊට පස්සේ ඡේදයක් තියෙනවා ඒ ඡේදේ ජස්ටිෆයි කරලා තියෙන්නේ දෙපැත්ත පෙළ ගස්සලා තියෙන්නේ ඊට පස්සේ එන්නේ අන්ඕඩර් ලිස්ට් එක ටයිප් එක වෙනස් කරලා තියෙන්නේ ස්කෑ විදියට දාලා තියෙන්නේ ඊට පස්සේ නැවත ඡේදයක් තියෙනවා අකුරු වල ප්‍රමාණය විශාල කරලා ෆොන්ට් එකෙන් අකුරු වල ප්‍රමාණය 1 සිට 7 දක්වා වෙනස් කරන්න පුළුවන් අපි අකුරු වල සයිස් එක 5 විතර දාමු ඒකේ අකුරු වල පාට වෙනස් කරලා තියෙනවා ordinary level ol කියන එක සහ advanced level al කියන කොටස bold කරලා තියෙනවා ඊට පස්සේ hyperlink එකක් තියෙනවා ඒකේ edulanka.lk තමයි link එක වෙන්නේ හරි මුලින්ම මේකේ මාතෘකාව තියෙනවා පුතේ paper 1 2019 කියලා පළවෙනි පේරියේ OLICT කියන එක පුතේ H1 එකක් අපි H1 දාමු H1 එකක් O level OLICT ඒක H1 වලින් වහන්න slash H1 වලින් වැහුවා හෙඩින් එකක් පටන් ගන්න කිව්වා හෙඩින් එක නවත්තන්න කිව්වා දැන් මේකේ පුතේ OL කියන එක අකුරු ඇද කරලා තියෙන්නේ ඒ හින්දා අපි ඒකට i කියන එක දාමු ඉටලික් කරන්න කියමු ඕ ලෙවල් මෙතනින් ඉටලික් වහන්න ඕනේ ස්පේස් එක එහෙම තියෙන්න ඕනේ ICT යටින් ඉරක් ගහලා තින්නේ ICT කලින් u දැම්මා ICT ට පස්සේ u ඉවත් කරා සේව් කරලා රිෆ්‍රෙෂ් කරා ඔය විදිහට තියෙන්නේ මම එක කුඩා කරන්නම් තරමක් ඊට පස්සේ තියෙනවා ඉමේජ් එක. img src සමානයි පින්තූරයක නමක් දාන්න. පින්තූරේ විශාල නිසා අපි width එක වෙනස් කරමු. width එකක් දාමු අපි 100ක් විතර ඊට අමතරව මතක තියාගන්න පුතේ හදිසිය පින්තූරේ නැති වුණොත් පෙන්වන මැසේජ් එක ලියන්න ALT කියලා ලියලා මැසේජ් එකක් දෙන්න සේව් රිෆ්‍රෙෂ් දැන් පුතේ OLICT කියන එකයි පින්තූරයයි මේ දෙක මැදට කරලා තියෙන්නේ. ඒ හින්දා අපි මෙන්න මේ දෙකටම කලින් මම සෙන්ට කියන එක දානවා. එතකොට ඔයගොල්ලෝ සෙන්ට කියන ටැග් එකෙන් තමයි මේක පටන් ගන්න වෙන්නේ. සෙන්ට මෙතනින් සෙන්ට ඉවරයි. ඉමේජ් එකෙන් පස්සේ සෙන්ට නවත්තන්න ඕනේ. ඊට පස්සේ තියෙන පුතේ HR එකක් horizontal line එකක් තිරස් line එකක් ඒකේ පොඩ්ඩක් අපි වෙනස් කරමු size එක 3ක් විතර දෙමු pixel color එක තියෙන green color green පියවර පියවර run කර කර බලමු එතකොට මතක් වෙයි ඔයගලන්ට ඊළඟට තියෙන පුතේ අපි උඩ එක දැම්මේ H1 හිඳ මේක H2 දාමු උඩ H2 දැම්මනම් මේක H3 වෙන්න ඕනේ.
edulanka.lk. H21. ඊට පස්සේ ඡේදයක් තියෙන්නේ p p ටැග් එක ඇතුලේ ලියන්න ඕනේ p හැබැයි align කරලා තියෙන්නේ ඒක justify කියලා අනිවාර්යෙන් ලියන්න ඕනේ align justify කියලා ලියලා slash p වලින් ඉවර කරන්න ඕනේ මේ අතර ඔගොල්ලෝ ඡේද ලිවන හරි ඡේදෙට පස්සේ තියෙන පුතේ අනෝඩ ලිස්ට් එකක් අනෝඩ ලිස්ට් එකේ ටයිප් එක දීලා තියෙනවා ස්කයර් හරි හතරස් කොටුවක් තියෙන්නේ අනෝඩ ලිස්ට් එකේ අනෝඩ ලිස්ට් එක වහමු ඒක ඇතුලේ තියෙනවා ලිස්ට් li තියෙනවා හතක් li slash li හතක් තියෙනවා ඒකේ පළවෙනි පේළියේ පළවෙනි වචනේ බෝල් කරලා තියෙන්නේ b online කියන එක බෝල් කරලා තියෙන්නේ එතකොට b දාන්න ඕනේ slash b lessons පළවෙනි පේළියේ විදියට තියෙන්නේ अवसान पेलिए अंतिम वचन टिक इटली कल इटली मेतनी नवत्ता इतनी अन्नोड लिस्ट की वराई इट पास नवत्ती छेदेदेन कल align justify දාන්න ඡේද මෙතනින් ඉවර කරමු මේ ඡේදේ අකුරු වල වර්ණය වෙනස් කරලා තියෙන්නේ අකුරු සයිස් එක වෙනස් කරලා තියෙන්නේ අකුරු වර්ගයක් වෙනස් කරලා තියෙන්නේ එහෙනම් අපි මේ ඡේදය ඇතුලේ font tag එක දාමු color එක දාමු අපි red කියලා size එක දාමු 4ක් अकुरु वर्गीय फोन फेस अकुरु वर्गीय दामु एरिया फोन टेक क्लोज करा अभी एक वचन या मूल वचन विचरक लिया मु edu लांका डॉट एल के दें बालमु रन कर ला फाइल सेव एंड रिफ्रेश edu लांका හරි අපි දැන් ඒ ත්‍රි වචන ටික ලියමු මෙතනින් ඉහාට තියෙන වචන බෝල් කරලා තියෙන පුතේ හින්ද b ටැග් එක දාලා ලියන්න ordinary level ලියලා වරහන දැම්මා වරහනට ඇතුලින් තියෙන කරුණු ඉතලික් වෙලා තියෙන හින්ද වරහනට පස්සේ තමයි i tag එක දාන්න ඕනේ අපි ol කියලා ලියලා italic ඉවත් කරන්න ඕනේ slash i ඊට පස්සේ වරහන් වහන්න and advanced level වරහන් a level කියන එක italic කරලා තියෙන්නේ a level italic ඉවත් කරා इतनी बोल्ड इवराई बी नवत्तंटोनी स्पेस करा दें पुते अवसान तीन हाइपरलिंक का हाइपरलिंक दाने टैग एक एंकर टैग एक ए सह स्लैश ए अतर आप लियांटोनी वेब पीटू मत पेन्नन टेक्स्ट एक मिथन पेन्नन टेक्स्ट एक अभी मेहदे का अतर लियांटोनी मिथन तीन क्लिक here to open bold කරලා තියෙනවා
edu lanka dot lk කියන එක slash b බලමු අපි save කරලා refresh කරලා එතකොට ඔයගොල්ලන්ට පේනවා ඒ වාක්‍ය display වෙනවා click here to open edu lanka lan edu lanka dot දැන් බලන්න click here to open edulanka.lk ඒක පේනවා මේක දැන් hyperlink එකක් වෙන්න නම් අපි a tag එක ඇතුළේ ලියන්න ඕනේ hyperlink reference එක href සමානයි කියලා ලියලා double quotation mark අස්සේ ලියන්න ඕනේ open වෙන්න ඕනේ web පිටුවේ නම edulanka.lk එහෙනම් අපි ලියන්න ඕනේ protocol එක http://www.edulanka.lk file save refresh එතකොට එක underline වෙලා නිල් පාටින් පේනවා